සුබ දවසක් කියලා පිළිගන්නවා SN Technology මගේ YouTube channel එකට. අද මේ වීඩියෝ එක type setting කරන්න දන්නේ නැති අයට, type setting කරන්න කම්මැලි අයට සහ type setting කරන්න අමාරු අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. අපි මේ වැඩේ කරන්න OCR කියලා ක්‍රමයක් තමයි පාවිච්චි කරන්නේ. මේක website එකක් හරහා online තමයි කරන්නේ. මේකෙදී අපිට ස්කෑනර් එකකින් ස්කෑන් කරගත්ත ඩොකියුමන්ට් එකක් හරි ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ කැමරාවෙන් ගත්ත ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකක් හරි ඔයාලා අතින් ලියාගත්ත මොකක් හරි ලියුමක් ලෙටර් එකක් සිංහල දෙමළ ඉංග්‍රීසි මේ ඕනම භාෂාවකින් ඔයාලට මේ OCR online ක්‍රමය භාවිතා කරලා editable ටෙක්ස්ට් එකක් ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකක් විදිහට කන්වර්ට් කරගෙන ෆොන්ට් මාරු කරගන්න ඩිලීට් කරන්න තව ටෙක්ස්ට් මොන හරි එකතු කරගන්න සේව් කරන්න print කරගන්න PDF ෆයිල් එකක් විදිහට හරව ගන්න ඒක සේව් කරගන්න කාට හරි යවන්න මේ ඕනම දෙයක් කරගැනීමේ හැකියාව තියෙනවා ඉතින් අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා මේ වීඩියෝ එක බලන්නේ subscribe නොකරනම් ඉදිරියේදී upload වීමට નિયમિત මේ වගේ ගොඩක් වටිනා ප්‍රයෝජනවත් වටිනා videos ඔයාට මගහැරෙන්න පුළුවන් ඒක නිසා දැම්මම පහලින් තියෙන subscribe button එක click කරලා bell icon එක all දාලා තියාගන්න කියලා ආදරයෙන් මතක් කරන ගමන් යමු වීඩියෝ එකට ඔයාලා මේ Google web browser එකට ගිහිල්ලා මෙතන type කරගන්න මෙන්න මේ විදිහට I2OCR කියලා මෙන්න මේ විදිහට type කරලා මෙන්න මේක click කරන්න ඊට පස්සේ පළවෙනියටම අපේ search result එකේ search වෙලා යනවා මෙන්න මේ වගේ පළවෙනියටම I2OCR free online OCR කියලා මෙන්න මේක click කරන්න අපි මේ site එකට ආපුවාම ඔයාලට මෙන්න මේ පහලට ගිහපුවාම බලා ගන්න හම්බෙනවා step 1 step 2 step 3 කියලා පියවර තුනක් මෙන්න මේ area මෙතන මෙතනින් තමයි අපි මේ වැඩේ කරගන්න යන්නේ අපිට මෙතනදී ඔයාලට මම මුලින්ම කිව්වා ඒ කියන්නේ අපි ස්කෑනර් එකකින් ස්කෑන් කරගත්ත ඒ කියන්නේ print කරගත්ත මොන හරි text document එකක් ස්කෑනර් එකක් හරහා ස්කෑන් කරගත්ත එකක් හෝ නැත්නම් අපි පොතක පත්තරයක හරි මොන හරි සිංහල හරි ඉංග්‍රීසි හරි ඕනම දෙයක් ඔයාගේ ෆෝන් ස්මාර්ට් ෆෝන් එකේ කැමරාවෙන් ෆොටෝ එකක් ගහලා හරි මොන ක්‍රමයකින් හරි මෙන්න මේ විදිහට ඔයාලා මුලින්ම මේ ડોකියුමන්ට් ඔයාලට අවශ්‍ය කරන එඩිටබල් කරගන්න අවශ්‍ය කරන ડોකියුමන්ට් ටික ඔයාගේ පරිගණකයට මුලින්ම සේව් කරගන්න ඕන ඊට පස්සේ තමයි අපි මේ පියවර තුන හරහා අපි editable text text document එකක් විදිහට හදාගෙන අපිට අවශ්‍ය විදිහට මේක වෙනස් කරගන්න කැමති දෙයක් print කරගන්න කරගන්න යන්නේ අපි බලමු ඒක කොහොමද කරන්න කියලා දැන් මෙන්න මේ area එකෙන් පළවෙනි step එක ඔයාලා මුලින්ම තීරණය කරන්න ඔයාලා select කරගන්න image එකේ text මොන වගේද තියෙන්නේ කියන්නේ ඉංග්‍රීසිද නැත්නම් සිංහලද දෙමළද කියලා ඔයාලා තීරණය කරන්න ඊට පස්සේ ඔයාලා ඉංග්‍රීසි එකක් මෙතෙන්ද ඉංග්‍රීසි text තියෙන image එකක් මෙතෙන්ද select කරගන්නවා නම් අනිවාර්යෙන් මෙතන ඉංග්‍රීසි කියන එක මේ විදිහටම තියන්න නැත්නම් මෙතන සිංහල එකක් දෙනවා නම් අනිවාර්යෙන් මෙතන සිංහල කියන එක තෝරලා දෙන්න ඕන මම ඔයාලට පෙන්නන්නම් sample විදිහට කීපයක්ම අරගෙන මම මුලින්ම ඉංග්‍රීසි වලින් තියෙන image එකක් තමයි මෙතෙන්ද select කරලා දෙන්න යන්නේ මෙන්න මේ step 1 එකේ තමයි මේ පළවෙනි පියවර මේක මෙතනින් language එක හදා ගන්නවා මම ඉංග්‍රීසි විදිහට ඊට පස්සේ step 2 මෙතෙන් යනවා ඊට පස්සේ ගිහිල්ලා මෙතන select image කියන එක click කරනවා ඊට පස්සේ මම මේ sample folder එකක් තියෙනවා ඒක open කරගන්නවා open කරගෙන මේ පළවෙනි document එක මම මෙන්න මේ විදිහට select කරලා මේක open කරලා දෙනවා මෙතෙන්ද ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ තුන්වෙනි step එක
එතනදි කරන්න තියෙන ඔයාලට මෙන්න මෙතන තියෙනවා I am not a robot කියලා අන්න ඒක මෙන්න මෙතන ටික් එකක් දාලා මෙන්න මේ රතු පාට බටන් එක extract text කියන එක ක්ලික් කරන්න ඔයාලට බලා ගන්න පුළුවන් ඊට පස්සේ අපි මේ මෙන්න මේ විදිහට අපි මෙතන තෝරලා දුන්න image එක මෙන්න මේ පැත්තෙන් පෙන්නනවා ඊට පස්සේ ඒකේ text එක editable වෙලා මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඊට පස්සේ ඔයාලට මේක කැමති විදිහට මෙන්න මෙතන තියෙනවා download කියලා button එකක් ඒක ක්ලික් කරලා text document එකක් විදිහට ඒ කියන්නේ notepad එකෙන් on වෙන on කරගන්න විදිහට මේක save කරගන්නත් පුළුවන් document එකක් විදිහට save කරගන්නත් පුළුවන් PDF එකක් විදිහට save කරන්නත් පුළුවන් මම මුලින්ම text document එකක් text එකක් විදිහට save කරලා ඔයාලට පෙන්නන්නම් ඔයාලට බලා ගන්න පුළුවන් මේක download වුණා මම මේක open කරගන්නම් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මම මේ save කරගත් එක මේක notepad එකෙන් තමයි ඔන් උනේ ඊට පස්සේ මම මේක cut කරගෙන නැවතත් document එකක් විදිහට save කරගෙන පෙන්නන්නම් මම මේකත් open කරගෙන පෙන්නන්නම් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මෙන්න මේ විදිහට තමයි ඒක open වුනේ Microsoft Office Word එකෙන් තමයි මේක save කරලා තින්නේ මෙන්න මේ විදිහට ඔයාලට ඊට පස්සේ මේක කැමති විදිහට edit කරගන්න මේ වල font වෙනස් කරගන්න කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන් ඊට පස්සේ මම PDF එකක් විදිහටත් open save කරගෙන පෙන්නන්නම් ඔයාලට මම එකත් open කරගෙන පෙන්නන්නම් save වෙලා ඉවරයි මෙන්න මේ විදිහට ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මම මේක cut කරගන්නම් ඊට පස්සේ මෙතනින් මම ඔයාලට මෙන්න මේ විදිහටම තියාගෙන මම මෙතනින් සිංහල කියන එක දීලා බලමු අපි ඉංග්‍රීසි එකක් ඉස්සරින්ම කරගත්තානේ මම මෙතන සිංහල කියන එක දීලා මෙතනින් ඉමේජ් එකක් සිලෙක්ට් කරලා පෙන්නන්නම් ඔයාලට මෙන්න මේක මම නිවුස් පේපර් එකකින් ගත්ත කොටසක් මේක ඊට පස්සේ ඔයාලට දෙවෙනි පියවර හරි පළවෙනි පියවර සිංහල ලැන්ග්වේජ් එක දුන්නා දෙවෙනි පියවර අපි මේක ඉමේජ් එක සිලෙක්ට් කරගත්තා ඊට පස්සේ මෙන්න මේක තුන්වෙනි පියවර ඔයාලට බලා ගන්න පුළුවන් ඒකත් මෙන්න මේ විදිහට ලස්සනටම editable text එකක් විදිහට මෙන්න මේ පැත්තේ තියෙන්නේ අපේ image එක ඒකේ තියෙන අකුරු සියලුම අකුරු ටික මෙතන ලස්සනටම අපිට edit කරගන්න පුළුවන් විදිහට මෙතන save වෙලා තිනවා මෙතනදීත් ඔයාලට මේක අර මුලින් මම කියපු විදිහටම කැමති විදිහට මේක save කරගන්න පුළුවන් ඊළඟට මම මේකත් cut කරගන්නම් ඊට පස්සේ මම මේ විදිහටම සිංහල language එක සිංහල කියන විදිහටම තියාගෙන මෙතනින් තව image එකක් select කරගන්නවා මෙන්න මේක මම ෆෝන් එකේ මගේ ස්මාර්ට් ෆෝන් එකේ කැමරාවෙන් ගත්ත ෆොටෝ එකක් මම මේක ඕපන් කරගන්නම් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේක ක්ලික් කරලා මෙන්න මේ රතු පාට බටන් එක ක්ලික් කරන්න
ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේකත් මගේ ෆෝන් ස්මාර්ට් ෆෝන් එකෙන් ගත්ත ඉමේජ් එක ඒකේ තියෙන ටෙක්ස්ට් එක ඒ කියන්නේ අකුරු ටික ඔක්කොම මෙතෙන්ද කොපි වෙලා තියෙනවා මේකත් ඔයාලට අර මං කිව්ව වේලාසන කිව්ව විදිහටම මෙන්න මේ ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා ටෙක්ස්ට් ડોකියුමන්ට් එකක් විදිහට ડોකියුමන්ට් ඒ කියන්නේ වර්ඩ් ડોකියුමන්ට් එකක් විදිහටත් PDF එකක් විදිහටත් ඔයාලට සේව් කරගන්න අවස්ථාව තියෙනවා මම මේකත් කට් කරගන්නවා ඊට පස්සේ මම මෙතන ඉංග්‍රීසි කියන එක දාගන්නම් ඊට පස්සේ මම මෙතනින් ඉංග්‍රීසි කියන එක දාගෙන මෙතනින් මම සිලෙක්ට් ඉමේජ් කියන එක යටතේ ඉමේජ් එකක් සිලෙක්ට් කරගන්නම් මෙන්න මේ ඉමේජ් එක තමයි මේකේ තියෙන විශේෂත්වය තමයි මේ ඉමේජ් එක හෑන්ඩ් රයිටින් ඒ කියන්නේ අතින් ලියපු ඒ කියන්නේ පේපර් එක පොතක අතින් ලියපු අකුරු ටිකක් අපි මේකත් මේ විදිහට කරලා බලමු කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන් ඒකත් ඒ විදිහටම මේ මෙතන මේ මම මේ අතින් ලියපු අකුරු ටිකක් තියෙන්නේ ඒ කියන්නේ කොලේක ලියපු වචන කීප වචන ටිකක් තියෙන්නේ ඒකේ තියෙන අකුරු ටික ඔක්කොම මෙන්න මේ විදිහට අපිට සේව් වෙලා ඒ කියන්නේ කොපි වෙලා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අපිට මෙතනදී අපිට එඩිට් කර ගන්න පුළුවන් මොනව හරි තියෙනවා නම් තව එකතු කර ගන්නත් පුළුවන් ඔයාලට කැමති විදිහක් මේක කර ගන්න පුළුවන් ගොඩක් ලේසි ක්‍රමයක් මේක මෙතනදීත් මේ ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා මම අර මුලින්ම කිව්ව විදිහටම මේ ඕනම එකක් මේ ඕනෝ ෆෝමැට් එකකින් ඔයාලට මේක සේව් කර ගැනීමේ හැකියාව තියෙනවා